අයිබවන් පක්ෂපාත භේදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන්ම දැනගන්න තියෙන එකම තැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් බඹ යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ත්‍රිවිධ හමුදාව අගෝස්තු 3 වනදා සිට සීරුවෙන් පුත්තලමට විශේෂ කාර්ය බලකාය කොතැනකටත් වඩා චන්ද පොලේ කොරෝනා 100ට 100ක් ෆ්‍රී මැතිවරණ කොමිසමේ සභාපති කියයි හිටපු අමාත්‍ය රවි සහ රිෂාඩ් සීඅයිඩීට පිල්ලයන් සැප්තැම්බර් 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට අපරාධ සම්බන්ධ තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක් මහජනතාවගේ රහස්‍යභාවය රකින්න බවටත් පොරොන්දුවක් පාතාලයේ සහ මද්‍රව්‍ය ජාවාරම ඉහළ ගියේ ඉක්ුත් වසර 5 තුලයි අගමැති කියයි මහජන නියෝජිතකම මුදලට පාවා දෙන්න එපා සජිත් ඉල්ලයි වර්තමාන අභියෝග ජය ගන්න තරුණ පරපුරේ අදහස් අත්‍යවශ්‍යයි රනිල් පවසයි පාසල් ආරම්භීමත් සමග සිසුන්ගේ පැමිණීම ප්‍රසස්ත මට්ටමක දහම් පාසල් ආරම්භ කිරීමත් අගෝස්තු 16 වනදා සිට දැන් දේශීය පාද ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ මහලේකම් වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. චන්ද්‍ර ඇස්සීම් වලදී ප්‍රචාර කටයුතු වල මෝටර්සයිකල් පෙළපාලි. වයඹ පළාතේ බොහෝ තැන්වල භාවිතා කරන බවට තියෙන පැමිණිල්ල. ඒ වගේම ඊයේ හම්බන්තොට පස්සේ පාපැදි සවාරියක් ලෑස්ති කරලා තිබිච්ච එක අපිට නවත්තන්න පුළුවන් වුණා. අපි ගැටලුවකට මුණ පහලා තිනා. නිරෝධායන මධ්‍යස්ථාන වල 31 වෙනිදා ඡන්දේ පැවැත්වීම සම්බන්ධයෙන්. මොකද සහ 31 වෙනිදා හෝම් කොරන්ටයින් අයට ඡන්දේ දීම සම්බන්ධයෙන්. මේ தත්ත්වය උඩ දැනට කලින් යෝජනා වෙලා තිබිච්ච 31 වෙනිදා ඡන්දේ පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව අපි නිවේදනය කරනවා. රාජ්‍ය මාධ්‍ය වලින් වත් සාධාරණ ආවරණයක් නොලැබෙන බවට බරපතල පැමිණිල්ලක් ලැබුණා. පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් තම පක්ෂපාතී කියලා කිව්වා. තවත් පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් මද වශයෙන් මධ්‍යස්ථ බවට පෙන්වන්න උත්සාහ කරනවා කිව්වා. ඒ ගැනත් කමිෂන් සභාවට එරෙහිව චෝදනා ඉල්ලුවා. නමුත් අපි පැහැදිලි කරා අපිට කරන්න පුළුවන් උපරිම අපි කරනවා. අපට නීතියෙන් බලය පාර්ලිමේන්තුවේ පවර්ලා දෙනකන් සමහර දේවල් කරන්න බෑ කියලා. ඡන්ද දිනේ තමයි වෙනම පෝලිං වෙනම වෙලාවල් අපිට වෙන් කරලා දෙන්න පුළුවන්. ඕනම් පහේ ඉඳලා පහමාර වෙනකන් වුණත් අපි එවැනි තත්ත්වල දීර්ඝ කරන්න කමිෂන් සභාව තීරණය කළා තියෙනවා. අපේ ඡන්ද පොළ ඕනෑම බස් එකක් කෝච්චියක් සුපර් මාකට් එකක් සති පොළක් පබ්ලික් මාකට් එකක් ඕන තැනකට වඩා කොරෝනා ෆ්‍රී කොරෝනා 100% ෆ්‍රී නෝ කොරෝනා අපේ ඡන්ද පොළේ නෝ කොරෝනා ඡන්ද ගණන් කරන අය බය වෙන්න ඕනෙත් නෑ කොරෝනා ඡන්ද කියලා જાතියක් නෑ ඡන්ද පත්‍රිකා යම් විදියකින් හෝම් ක්වොරන්ටයින් අය මාක් කරොත් එය ගණන් කරන්නේ එය ඔවුන්ගේ ඡන්දේ දාන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලය මම ඡන්ද පොළට යනවා මොකද වයසක අය බයයි නේද මට 65ක් මං ගිහිල්ලා ඡන්ද පත්‍රිකා වරන් ලකුණු කරෝ නොකර නොකර තමයි ඉතින් ඉන්නේ ප්‍රදර්ශනය සියර 500ක් යන පුළුවන් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙන්නේ නැහැ. අපි අද ඉල්ලා හිටියා පුත්තලමට විශේෂ කාර්ය බලකා යවන්න කියලා. ගැටළු තියෙන හැමතැනටම අපි විශේෂ කාර්ය බලකා යවමු. යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව තුන්වෙනිදා ඉඳලා සීරුවෙන් සිටිනවා පොලිස් ස්ථානවල. වැදගත් ස්ථානවල ඔවුන් ඡන්ද විමුතියන් රාජකාරී වලට එළියට යන්නේ පසරු 6න් පස්සේ ආරක්ෂක කඩේතුල හමුදාව යදවනවා. මේ හමුදාව කැඳවනවා නම් පොලිස් ප්‍රතිවරයා ඒ සඳහා අපගේ අනුමැතිය අවශ්‍යයි. අපගේ අනුමැතිය අරගෙන ජනාධිපතිතුමාට දන්වලා තමයි එතුමාගේ නියෝගයක් අරගෙන තමයි හමුදාව යොදවන්න පුළුවන්.
ඒකම ඡන්දේ හරියට ගණන් කරලා ප්‍රතිඵල දෙනවා කියන එකත් අපි නිසක වෙනවා. අවි යොදවන්න ඕනම වෙලාවක පොලිසියට බලය දිනවා ඒගොල්ලන්ට යොදවලා තියෙන්නේ. ඒ අවි තියෙන්නේ දරපළන නෙවෙයිනේ. යම් කිසි නීති උල්ලංඝනය කිරීම ඡන්ද වීසීමේ දින සිදු වුණා. මැතිවරණ කොමිෂන් සභාව කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඒ ඡන්ද පොලේ ඡන්ද වීසීම ශූන්‍ය කරන්න. නැවත ඡන්ද වීසීමක් කැඳවන්න. දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාතවෙත අදහස් පළ කළා. මැතිවරණයේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. එදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එළමෙන තීන්දුව තීරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව එහි පැමිණි පක්ෂ ලේකම්වරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡා කරා මේ නිරෝධායනය කරපු අය සම්බන්ධව ඡන්ද පාවිච්චි කිරීමත් ඒ වගේම මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධ අප පැහැදිලිව දක්වා මේ දවස් ටිකේ මැතිවරණ නීති කඩකිරීම ශාල ප්‍රමාණයක් වෙනවා. පොලිසිය එක දිහා බලාගෙන ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මොන වගේ මතකද හිටියේ? මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන්නේ නීති විරෝධී කටයුතු සම්බන්ධව එතුමාල පැමිණිලි කරනවා. නමුත් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්න නැහැ කියන එක තමයි එතුමා කියන්නේ. මැතිවරණ දිනේදී කෝවිඩ් රෝගීන් ඉන්නවා කියන විවිධ කටකතා පත්‍ර වල ජනතාව ඡන්දපොලට එහෙම නවත්තන්න බිය කරන්න දරන උත්සාහයක් තියෙනවා. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ නියත ජයග්‍රහණයේ ඉදිරියේ මේ වගේ විවිධ කුමන්ත්‍රණ දියත් වෙන්න පුළුවන්. ඒ தත්ත්වය යටතේ මෙවැනි වැරදි ප්‍රචාර වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කොමිෂන් සභාව වෙතින් කරනු ලැබුවා. මොකද අදටත් මේ වන විටත් ඒ වගේ වැරදි ප්‍රචාර තොරතුරු ජනතාව අතර යවමින් තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍යෙන් කුඩා පක්ෂ කියන අය ඉවත් කරලා තියෙන තත්වයක් තියෙනවා. ප්‍රවෘත්තිවල එක්සත් සමාජවාදී පක්ෂය හැටියට ගත්තොත් මම අපේ නමවත් කිසිම මාධ්‍යයක ප්‍රවෘත්තිවලට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන කුමක්ද කරන්න පුළුවන් කියන කාරණේ බරපතලව කතා වුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක යන මහතුරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියා. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලියන් ලබන සැප්තැම්බර් මාස 19 වෙනිදා දක්වා රක්ෂිත බදනාකාරගත කිරීමටයි බඩකලපුව මහේස්ත්‍රාත්වරයා අද නියම කළේ. පාස්කු ඉරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිචාඩ් බදුදීන් මහතා අද පෙරවරු 10:10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව ඉරට්ට පෙරියකුලම් පිහිටි කාර්යාලයට පැමිණියා. ඒ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. අවස්ථා දෙකකදී ඔහුට ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණද ඔහු ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මීට පෙර කරුණු වාර්තා කර තිබුණා. ඒ අනුව පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුතින් මහතා ඉන් පිටව ගියා. මේ පාස්කු ඉරිදා සිද්ධියට කිසිම සම්බන්ධයක් මම නැහැ, මගේ පවුලත් නැහැ, මගේ සහෝදරයත් නැහැ. නමුත් මේ පාස්කු ඉරිදා සිද්ධි වෙච්ච දවසේ ඉඳලා කියන කතාව තමයි මම මේකට සම්බන්ධ නැහැ කියලා. ඇත්තටම මං ගැන පරීක්ෂණයක් පැවතුවා. දැන් ඉන්න පොලිස්පතිවරයා යාගේ නායකත්වයෙන් CID හරහා කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා මුළු ලංකාවම දෙනුම් දීමක් කරා රිෂාඩ් බදුරුදීන්ට විරුද්ධව මොන හරි පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධ හෝ ත්‍රස්තවාද සම්බන්ධව සැකපිට තියෙනවා නම් ගෙනල්ලා ඉදිරිපත් කරන්න කියලා 100කට වැඩි පැමිණිල්ලක් ලැබුණා. ඒ ඔක්කොම පරීක්ෂණය කරලා ඒකෙන් පසුව වැඩ බලන පොලිස්පතිවරයා ලියුමකින් දෙනුම් දීමක් කරා පාර්ලිමේන්තු සෙලෙක් කමිටියට පාර්ලිමේන්තුවට ටේබල් කරලා තියෙනවා. රිෂාඩ් බදුරුදීන් පාස්කු ඉරිදා ත්‍රස්තවාදයට හෝ වෙන ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ලිඛිතවල් දීලා තියෙනවා. එහෙම තියෙනකොට තමයි මාව නොමිනේෂන් වලින් පසුව මෙහෙම එන්න කිව්වා. එක දවසක් මං ගියා. ඊට පසුව ආයේ එන්න කිව්වම මං කිව්වා ඡන්දයෙන් පසුව එන්නම් කියලා. දැන් අද උසාවියේ නියෝග අනුව අද මං ගිහිල්ලා සාක්ෂි මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අද පෙරවරු 8ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අංශය වෙත පැමිණි. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පැය 6කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙත්‍ර නැගිනිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලියන් නොහොත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා ලබන සැප්තැම්බර් මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මඩකලපුව මහේෂ්ප්‍රත් අධිකරණයේ දුන් නියෝගයක් අනුවයි. පසුකී 2005 වසරේ දෙසැම්බර් මාස 25 වන දින මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පූජාවේ යෙදෙමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලියන් ඇතුළු සිව් දෙනෙකු හට චෝදනා එල්ල වී තිබුණා. අදාළ නඩුව අද විභාගයටගත් අවස්ථාවේදී ඔවුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේෂ්ප්‍රත්වරයා නියෝග කළේ. කොරෝනා වෛරස් යහමුවේ වසාතැමුණු පාසල්වල ශ්‍රේණි තුනක දින කටයුතු අද යළිත් ආරම්භ කෙරුණා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ දෙවන වරටත් වසාදැමුණු පාසල් අද යළි විවෘත කෙරුණා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යන කටයුතු පමණක් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අද දින යළි ආරම්භ කෙරුණු අතර එම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පෙරවරු 7:30 සිට පසුර 3:30 දක්වා සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සිසුන් දැඩි උනන්දුවකින් අද උදැසන පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා අධ්‍යන කටයුතු අගෝස්තු මාස 10 වනදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරස තත්වයේ හමුවේ තාවකාලික වසා දමන ලද බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට පසුගියදා පැවති සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව බෞද්ධ දහම් පාසල් අදියර 2ක් යටතේ ආරම්භ කිරීමට නියමිතයි. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා බෞද්ධ දහම් පාසල් එළබෙන අගෝස්තු මාස 16 වන දින විවෘත වන අතර පළමු ශ්‍රේණිය සිට 5 වන ශ්‍රේණිය දක්වා වූ සිසුන් සඳහා බෞද්ධ දහම් පාසල් විවෘත වන්නේ එළබෙන අගෝස්තු මාස 23 වන දිනයි. අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මුලස්ථානයේ විසින් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. යද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මුලස්ථානයේ විසින් හඳුන්වා දෙනවා. එක් දුරකථන අංකයක් 1997. මෙම දුරකථන අංකය ඔස්සේ හෙට සිට මහජනතාවට තොරතුරු ලබා දෙන්න පුළුවන් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධව, ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව, මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම්, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් හා කප්පම් ගැනීම් ආදී තොරතුරු මෙම දුරකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දෙන්න හැකියාව තියෙනවා. මෙම දුරකථනය පොලිස් මූලස්ථානය මගින් විශේෂ රහසේ එකකයක් මගින් තමයි
පරිපාලනය කරනු ලබන්නේ. ඒ අනුව පොලිස්පත්තුමා වෙත ලබා දිය හැකි රහසිගත දොරතුරු මේ දුරකථන අංකයට ලබා දීමට පුළුවන්. මහජනතාවගේ රහස්‍යභාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවා. කිසිම ආකාරයකට ඔවුන්ගේ අනන්‍යතාවයේ බාහිරට හෙළිදරව් වෙන්නේ නැතිව මේ ඔස්සේ මහජනතාවට එම ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා. අනෙක් දුරකථන අංකය 1917 මෙම දුරකථන අංකයේ ඔස්සේ අපරාධ කල්ලි සමාජිකයන් හරි වෙනත් කූට ගනුදෙනුකරුවන් විසින් උපයා ගන්න ලබන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන්. ඒ වගේම බුද්ධිමය දේපළ පිළිබඳ වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ මුදල් විසුද්ධිකරණයෙන් නීති විරෝධීව උපයාගත් මුදල් හෝ වත්කම් පිළිබඳ තොරතුරු මෙම දුරකථන අංකයට ලබා දෙන්න පුළුවන්. මේ දුරකථන අංකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට පිහිටුවා ඇති නව ඒකකය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව රහස්‍යභාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් දුරකථනයෙන් ලබා දෙන තොරතුරු පිළිබඳව විමර්ශන කටයුතු කරනවා. මහජනතාවට මේ දුරකථන දෙක ඔස්සේ ඍජුවම පොලිස් මූලස්ථානයට වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා. පසුකිය රජයේ ඇතැම් පාර්ශ්වයන් පාතාලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගනිමින් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට යොදා ගැනීම හේතුවෙන් පසුකිය වසර පහක කාලය තුළ මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සීක්‍රෙන් වර්ධනය වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රිදීකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් රිදීකම ප්‍රදේශයේදී පැවැත්වුණා. යග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුද්ධය අවසන් කරලා තමුන්නාන්සිලාට දැනසීමේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ රණවිරුවෝ මිසයි කියන එක යුද්ධයේදීව මතක් කරගන්න. ජාත්‍යන්තරය මේ රණවිරුවන්ට විරුද්ධව වැඩ කරන්න කටයුතු කරන වෙලාවලක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හැමදාම ඒ පිටරැටියන්ට උදව් කරා. ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පියවර ගත්තා. අපිට තියෙනවා වගකීමක් රණවිරුවන් ආරක්ෂා කරන්න. ඔහුගේ කාලවල පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. පාතාලය වැඩි වුණා. 2015 වෙනකොට පාතාලයේ කුඩුකාරයෝ ටික රට අත්හැරලා යන්න පටන් ගත්තා. මේ යුගයේදී 15 පස්සේ තමයි එකට ගෙන ආවේ. සමහර දේශපාලඥයෝ එකට තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට පාවිච්චි කරන්න පිටරටට පැනලා ගිහිල්ලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ගෙන්නගෙන දේශපාලන කටයුතු වල ඔවුන්ගේ උවමනාවන්ට යොදා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආවට පස්සේ එතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් අනුව පාතාලය සහ කුඩු මර්ධනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරලා මේ රටේ දරුවන්නේ කුඩු වලින් බේරා ගැනීම සඳහා පියවර අරන් තියෙනවායි කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සමස්ත ලංකා අන්තර් පළාත් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් වෑන් රථවලට ලීසින් ණයවාරික කෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා නියෝග කළා. එය අද දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද රිදීගම ජනහමු සඳහා සහභාගී වුණා. ජාතික පාසලක් කරන්න දුන්නා. දැන් ඒකේ ළමයින්ට වෙන වාසිය මොකද්ද? නෑ මට ඕන ඇත්ත දැනගන්න. මොකද්ද ළමයින්ට තියෙන වාසිය? දැන් මේකේ සර්ව දැනුමක් කරන්න සිද්ධ යනවා නම් ඔක්කොම වෙනවා නම් ළමයින්ට තියෙන වාසිය මොකද්ද? ඇත්තටම මොකද මේ ගමේ ඉන්න කට්ටිය නගර පාසල් වල හොයාගෙන යනවා සර්. හොඳ හොඳ නම් මෙතනින් විශ්වවිද්‍යාලයට යන්න ගුරුවන් නම් ගුරු ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අනිත් එක තමයි සර් ආකල්පයක් තියෙනවා ජාතික පාසලක් කියන එක. ඒ ආකල්පය තමයි තියෙන්නේ සර්. ආකල්පය. රැකියාවට ගියත් ඒ අර ඉස්කෝලේ නම බලනක ගොඩක් ඉනන්තරුව ජනාධිපතිවරයා මාවතකම ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා සහභාගී වුණා.
මේ අලව ප්‍රදේශයේ පැවති ජනහමුව මුදල් වලට යටත් නොවි අවංකව ජනතා සේවයට කැපවී සිටින බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ග්‍රෑන්ඩ් ෆාස් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් එක් ජන හමුවක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සමහරෙක් මහ බැංකු සල්ලි වලට යටත් වෙලා සල්ලි වලට තමන්ගේ මහජන නියෝජිතකම විකුණලා. මම කියන්න කැමති, අපි ළඟ හොරු නැහැ, අපි ළඟ වංචාකාරයෝ නැහැ, අපි ළඟ ප්‍රෝඩාකාරයෝ නැහැ. අපි අවංකවම ජනතාවට සේවය කරන්නට කැප වෙලා සිටිනවා. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, අනිවාර්යෙන්ම ජනතාවගේ හයිය තුලින් මං අගමැතිවරයා හැටියට කොට්ටාස 20ටම වෙන වෙනම එනවා. මෙවර මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් දුරකථනයට ලැබෙනවා ලැබෙනවාමයි. ඒ ජයග්‍රහණයක් සමග මං ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. මැදකොළඹ බල ප්‍රදේශයේ කොට්ටාස 20ම අපි ඓතිහාසික සංවර්ධනය දියත් කරනවා. බය වෙන්න එපා, එදාට මේ වීදුරු කළු කරපු වාහනවල මම යන්නේ නැහැ. මම වෙනදාටත් වැඩිය ඕපන් ජීප් එකකම එන්නම්. මේ අතර මාලිකාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. වර්තමාන තත්ත්වය නිසා රටේ ජනතාව විශාල දුකකින් පෙළෙනවා. ජනතාවගේ අතේ මුදල් නැහැ. ජනතාවගේ ජන ජීවිතයේ සම්පූර්ණයම විනාශ වෙලා. වෙළඳාම කඩා වැටිලා, ව්‍යාපාර කඩා වැටිලා. ආණ්ඩුවටත් කර කියා ගන්නට දෙයක් නැහැ. මොනවත් කරන්න හැකියාවකුත් නැහැ. කරන්න උවමනාවකුත් නැහැ. ඒ නිසා මිත්‍රවරුනි, දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ රට බාර දෙන්න වැඩ කරන පුද්ගලයෙකුට, ජනතාවට සේවය කරන පුද්ගලයෙකුට. ඒ නිසා තමුන්නාසලට කියන්න කැමති, එදා මගේ පියාණන්ව විශ්වාස කරාසේම පුතාවත් විශ්වාස කරන්න ඉහළම ජනතා සේවාව අපි ඉටු කරනවාමයි. සූදානම්ද? සූදානම්ද? අභ්‍යචනාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තිදෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවීමක් නොකරන බව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර තිබෙන කොමිසමේ කොමසාරිස්වරුන් අද අභ්‍යචනාධිකරණයට දන්වා සිටියා. අභ්‍යචනාධිකරණයේ හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගයේ අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, අපරාධ පරිශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ රාජ්‍ය ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරයන් මහතුරුන් සාක්ෂි දීම සඳහා කැඳවීමක් නොකරන බව දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීම සඳහා පත් කර තිබෙන කොමිසමේ කොමසාරිස්වරුන් අද අභ්‍යචනාධිකරණයට දන්වා තිබෙනවා. ඇවන්ගඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිසම විසින් තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා සහ ශානි අබේසේකර මහතුරුන් ඉදිරිපත් කරන ලද රීඩ් පෙත්සම අද අභ්‍යචනාධිකරණයේදී සලකා බැලුවා. එම අවස්ථාවේදී අදාළ කොමිසමේ කොමසාරිස්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා මහතා මෙම දැනුම් දීම සිදු කර තිබුණා. අභ්‍යචනාධිකරණයේ සභාපති විනිසුරු එඩින් අවස් සහ සෝබිත රාජකරුණයන මහතුරුන්ගෙන් සමන්විත අභ්‍යචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා. පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලි පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉකුත් ජනවාරි මාස 9 වනදා ජනාධිපති ප්‍රයා විසින් පත්කනු ලැබූ කොමිසමට බලය පැවරී තිබෙන්නේ ඉකුත් පාලන සමයේ රජයේ නිලධාරීන් සංස්ථා හා මණ්ඩලවල සේවය කළ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසිය සේවය කළ නිලධාරීන්ට සිදු වූ බව කියන දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමට පමණක් බව ප්‍රකාශ කළා. ඒ අනුව ඇවන්ගඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අදාළ කොමිසමේ විෂයපතේට අයත් නොවන අතර ඒ විමර්ශනය කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ. විමර්ශනය සිදු කිරීමේදී එම කොමිසම පිළිගත් සම්මත පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ස්වභාව යුක්ති ධර්මයේ නැමැති මූලික නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නා. ඇවන්ගඩ් සමාගමේ කටයුතු සම්බන්ධයෙන් මෙවන විට කොළඹ මහාධිකරණයේ හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවක එම කරුණ සම්බන්ධයෙන් අදාළ කොමිසම හමුවේ විභාගයක් පැවැත්වීම තුලින් එම කොමිසම විසින් අධිකරණ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් සිටින බවටද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කළා. එනු තම සේවාදායකය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා නොතීසෙ නිකුත් කරන ලෙසත් එම කොමිසම විසින් තම සේවාදායකයා වෙත නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම අත්හිටු වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ ඉල්ලා සිටියා.
වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සඳහා තරුණ සිතුම් පැතුම් උපයෝගී කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින්. ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 C2 සිංහ දිස්ත්‍රික්කයේ ලියෝ පෝතකින්ගේ 15 වන වාර්ෂික සම්මේලනය ඊයේ කොළඹ ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී පැවැතුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුණා. එමෙන්ම 306 C2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති සිංහ බිනර ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. මොකද්ද අපි කරන්නේ? අනික් සමහර රටවල් වල දැම්මම පියවර ගන්නවා ඒ ආර්ථිකය ආරක්ෂා කරන්න. රැකියා නැති අයට මොකද්ද කරන්නේ? නම දන්නේ හැටියට ආපහු මේ ඇංගරුම් සහ කාර්මාන්ත ශාලා සියල්ලම විවුර්ත කරන්න බැරි වෙනවා. කොහටද අපි අලුතෙන් යන්නේ? මට පේන හැටියට විද්‍යාත්මක දැනුම, තොරතුරු තාක්ෂණය, කෘෂි අංශයේ නවීන තාක්ෂණයේදීම අපනයන කෘෂිකර්මයක් යෙදීම ආර්ථික බලය යලිත් යුරෝපයේ ඉඳන් ඇමරිකාවේ ඉඳන් ආසියාවට යන කාලය සතවර්ෂ 4-5කට ඉස්සෙල්ලා බලවත්ම මේ ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථාන වුණේ ආසියාව. අද දේශපාලනේ දිහා බැලුවොත් තමන් ගැන කතා කරන්නේ, මනාප ගැන කතා කරන්නේ, කොයි පැත්තට වුණත් එක එක්කෙනා අනික් එක්කෙනාට බනිනවා, දොස් කියනවා, ප්‍රතිපත්තියක් උඩ කතා කරන්න සාකච්ඡා කරන්නවත් අවස්ථා නැහැ. මේ විශාලම අභියෝගය අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. එතනදී අභියෝගයෙන් අපි හදන්න ඕනේ තරුණ සිතුම් පැතුම් අනුව. ඒ බය නැතුව ඕනෑම අභියෝගයක් බාර අරගෙන ඉස්සරහට යන්න. අපි දන්නවා අපිට මූණ දුන්නේ ඒවා. අපි ගිහින් මේ සමාජය හැදුවා. දැන් අලුත් සමාජයක් ඔබ හදන්න ඕනේ. අලුත් ලෝකයක් හැදෙනවා. ඒ ලෝක හැමතැනම මේ අදහස් අරගන්න දෙනවා, තරුණ අදහස්. අන්න ඒකයි අපේ විශාලම අභියෝගය. මද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට පහසු වන්නේ ඔවුන්ට පොලිසියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ දේශපාලඥයන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබීම හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටේ නීතිය ආධිපත්‍ය පිළිබඳව තියෙන ගැටලු අද රටේ නීතිය රකින්න නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන පොලිසිය විසින්ම රටේ නොයෙකුත් කුඩු ජාවාරම්, මද්‍රව්‍ය ජාවාරම්, වෙන දුරාචාර කටයුතු වලට සංවිධානාත්මක කල්ලි වලට ඒගොල්ලන්ගේ සහයෝගය ලැබුණා කියලා කරුණු හෙළිදරව් වෙමින් පවතින. අපිට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් විදියට තිබුණ දෙයක් තමයි මත් කුඩු ජාවාරම්, පාතාලය. මේ හැම එකකටම තිබුණ ප්‍රශ්නේ, ප්‍රධාන ප්‍රශ්නේ තමයි නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වල තිබුණු එක්කෝ දූෂිතභාවය, එහෙම නැත්නම් දුර්වලකම. දේශපාලන නායකත්වයයි පොලිසිය ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයයි සහයෝගයයි, එහෙම නැතුව පාතාලයක් රටක පවතින්න බෑ. මේව මර්ධනය කරන්න බැරි වුණේ පොලිසියේ සහ දේශපාලඥයින්ගේ තිබුණ රැකවරණේ නිසාවෙන් කියන කාරණේ පොදු කාරණයක්. ඒක නිසා මූලික වශයෙන් මේ රටේ නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම මේ මැතිවරණේ අනතුරුව අපි ආණ්ඩුවක් විදිහට සහතික කරනවා. ජනාධිපතිතුමා ඒ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මැතිවරණ දිනය තුළ කටයුතු කිරීම සඳහා තවමත් නිසේ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති මාලාවක් නොමැති බව සමගිය ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා පවසනවා. එය අද සමගිය ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැනට කිසිම නීතියක් නැහැ. මේ මැතිවරණ ව්‍යාපාරයේ සිදු කරන මැතිවරණ ක්‍රියාදාමයේ තුලින් මේ රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය කරන මැතිවරණ නීති රීති ක්‍රියාත්මක වීමට. මොකද මේ රෝගය වළක්වන්න තාම එන්නතක් නැහැ. තියෙන එකම ක්‍රමය තමයි සමාජ දුරස්ථකරණය හා මේ බෝවීම වැළැක්වීම තියෙන අනිකුත් උපාය මාර්ග. වහාම නීතිපතිවරයාගේ එකඟතාවයේ සහිතව මැතිවරණ කොමිසමේ එකඟතාවයේ සහිතව මේ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති වහාම ගැසට් කළා. මේ අවසාන දින කීපයේ හෝ මේ මැතිවරණ ව්‍යාපාරයේ විධිමත්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුව මැතිවරණ දිනේදී ඒ ක්‍රියාදාමයේ අනුගමනය කරන්න, ඒ සඳහා අවශ්‍ය කරන නීත්‍යානුකූල පසුබිම සකස් කරන්න අද වරායේ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. දැන් අද ඒ වරාය අධිකාරියේ සතු කරනවා කියපු නැගෙනහිර පර්යන්තය දැන් නැවතත් විදේශික සමාගම් වලට ලබා දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයට අනුමැතිය ලබාගෙන තියෙනවා. මේ පර්යන්තයත් අනික් පර්යන්තයත් විදේශිකයන් සතු වුණොත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අනිවාර්යයෙන්ම වැසී යනවා. ඒක බොහොම පැහැදිලි. කැබිනට් තීරණයක් මගින් ඒ ක්‍රියාවලිය විදේශික සමාගම් වලට නැගෙනහිර පර්යන්තය පාවා දීම නවත්තන්න. බොහොම සරල දෙයක් තියෙනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
මේ රටේ නීති කඩමින් යනවා වර්තමාන රජය. දැන් ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ නඩුපත් 50ක් අතුරුදහන් වෙලා තියෙනවා. සමහර ඒවායි කොළ ගැලවිලා තියෙනවා. එක රටක් එක නීතියක් කියලා තමයි මේ රට බාරගත්තේ. දැන් කුමක්ද වෙලා තියෙන්නේ? දේශපාලඥයන්ට බලය තියෙන අයට එක නීතියක්, ඒ වගේම සාමාන්‍ය ජනතාවට එක නීතියක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා පැහැදිලිවම නීතිය සැමට එක සමානයි කියලා. නීතිය කියන එක ඉදිරියේ මෙයා ලොකුයි මෙයා පොඩි කියලා දෙයක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා නීතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක කරන කෙනෙක්. තුමා බලන්නේ රටවැසියන් වෙන අප හැමෝම දිහා එක ඇසකින්. නීතිය සැමටම සාධාරණ විය යුතුයි. ඒ නීතිය සැමටම ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා අධිකරණය ගැන අපි ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ අධිකරණයේ විශ්වාසය මත තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නගරාධිපතිවරයාට තම මයිලකටවත් හානි කරන්න දෙන්නේ නැහැ කියලා කියනවා ඇමතිවරේ. මොකද්ද මේක? මේ එක්සත් ජාතික පක්ෂයේ පිරිස කෑ ගහලා කියනවා මේ පුරාවිද්‍යාත්මක වඩනාකම සහිත බිල්ඩිම කඩලා ඉවත් කරාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. යහපාලන ආණ්ඩුව කාලේ විල්පත්තු වනයේ තිබුණු බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරා. පුරාවස්තු මංකොල්ල කෑවා. මහදවල් ඩෝසර් කරා. ඒගොල්ලෝ හොරවල්ලන්නෙත් නැහැ, මේගොල්ලෝ හොරවල්ලන්නෙත් නැහැ. ඒ දෙගොල්ලෝ මතක තියාගන්න අපි ගම්මට්ටේ බෙදිලා හිටියට. ඒගොල්ලෝ උඩදි හරි එකතු. ඒගොල්ලෝ දේශපාලන දි එකතු. විවාහවල දි එකතුයි. ඒගොල්ලෝ දන්නවා අපි ඉදුවට පස්සේ තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබද්දී එක්සත් ජාතික පක්ෂයටත් සමග ජන බලවේගයටත් වෙන්නේ සිරිකොතගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න. එක්සත් ජාතික පක්ෂයට වඩා බරපතල අර්බුදයක් තියෙන්නේ ආණ්ඩුව තුල. ආණ්ඩුව තුල දේශපාලන කණ්ඩායම මේ මොහොත වෙනකොට ඒ ගැටුම් තාම උග්‍ර වෙලා තියෙනවා. මේ දවස්වල විවිධ විකාර දොඩවන්න පටන් අරගෙන තියෙනවා. දේශපාලඥයෝ හිතාගෙන ඉන්නවා දේශපාලඥයෝ තමයි සියලු දේවල් කරන්න පුළුවන් මහා දෙවන්ත චරිත කියලා. අපේ දුවදරුවෝ රටක් ඕනේ. මේ රටේ සංවර්ධන ඇති කරන්න ඕනේ. අලුත් පාර්ලිමේන්තුවට අලුත් මුණු වරින්න ඕනේ. ඔය කියන සට කපටි කන්නෙන් හැමදේම අර රෝද පුටුවෙන් එනකම් බලන් ඉන්න පාර්ලිමේන්තුව කියන්නේ. දැන් ගැටක් නැහැ ඔකට. ජනතාව තීරණය කරන්න ඕනේ. කවුද රට රාජ්‍ය කරන්නේ කියලා. ලෝකෙම්ම දරුණුම සත්තුන්ට දීබැ ලොක්කෝ ඔබාමලා පුදුම කෙරූ රට තිබ්බ සකල හැම ලබ්බම විකුණන කොබ්බරලක් විකුණාගෙන කන රට. අද මොකක්ද මේ නාටන නාටකම්? මනාපයට පොර කනවා උරුට්ටුව දන්නවා හැමගේ හරි හරියට කැරැට්ටුව පස්වෙනිදාට පරදිනවා පොහොට්ටුව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.